හෝ Iයිවන් ලංකරින් ව YouTubeබ් චැල් එකට ඔකළලංග සාදරයෙන් පිළිගන්නවා ඔන්න ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු විඩිය එකක් තමයි ආද මම කරන්න ලෑස්ති වෙන්නේ ඒ තමයි ම ස්්‍රේියාවේ ස්ටඩි කරනකොට කරපු පාට්ටම් ජොබ්ස් ොවාද කියන එක ගැන විස්තර වාලත් එක්ක ෂයා කරන්න. ඉතිං මේ සම්බන්ධව ගොඩ දෙනෙක් බගෙන් නිතර නිතර කමෙන් සොලි ඉල්ලලා තිබුණ ඉතිං ඔන්න අද මම හිතුවා කොහොමරි හදන්න ඕනි කියලා. තින් ඩියෝ එක ඉසරහට යන්න කලින් ඕලට පුංචි දෙයක් කියන්න ඕන ඒ තමයි දැල් ලංකාවේ සාමාන්‍යෙන් මම දන්නවා සම්හර රැකයා තියෙනවා ඒවා ගොඩක් අය සමාජයේ පල්ලහ විදිර තමයි සලකන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි ඩොක්ට. කෙනෙක් ඉංජිනිය කෙනෙක් ගොය කෙනෙක් උන්නේ වගේ ටිකක් ඉහලගානය රැකයා තමයි ලංකාවේ හැමෝම ගොඩක් ඉහල තත්වෙන් දක්වන්නේේ වගේම දෙමව්පියවුනත් ළමයින්ට හැමතිස්සම කියන්නේ ඩක්ටෙනෙක් ඉන්ජිනිියය කෙනෙක් වන්නෙක්ලොවා. න්න කිය හැබයි අස්ට්‍රේලියාව අන්නඒ වගේ කාල්චය එකක් නෙමේ තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඇත්තටම ගොඩක් ජොබස් එක හා සමානව තමයි සලකන්නේ. ඉතින් ඔයා ඉල්ෙක්ට්‍රීෂන් කෙනෙක්ුනත් පලම කෙනෙක්ුුණත් ලීන කෙනෙක්ුුණත් ඔයාට ගුණත් පුළුවන් ඉන්ජිනිය කෙනෙක් හා සමානව හොඳ ඉන්කම් එක හවාගන්න ඉතින් මේකෙදී ඔයාඉල්ලෙක්ට්‍රේෂන් කෙනෙක් හෙමනත්තං පලම කෙනෙ පයි්ප බාස් කෙනෙ කියලා කවුරුත්තුාව පල්ලහදාලා ඔයාට සලකන්න නැහැ හැමෝම එක විදිරට . මයි සමාජයේ සලකන්නේ ඉතින් අන්න එකත් පොඩ්ඩ කොල්වෙ තියාගෙන මමෝගලන්ඩ කියන්නං මம் මொනාද කරපු ප timeම් jobsस කියලා ජෝබ්ගන්න කතා කරන්න කකාලින් මංවල්ට පුංචි බැග්‍රවන්්ක් කියන්න ඉතින් මම ඔස්ට්‍රේලියාව ස්ටඩිරන්නාවේ මස්ටස් දීකියේ එකක් ඉති මමාවේ ජුලයින්ට එකට මට හොඳර මතකයි ජුලයි පහළවතමයි ම ස්ට්‍රේියයාාවටආාවේ ජුලි දහට තමයි මගේ කැම්පෙස් එක පටන්ගන්න තිබ්බේ. ඉතින් ජුලයි වලආාවට පස්සේ ඇත්තටම මං එබ්දි සල්ලි ප්‍රමාණයක් ගෙනාව මට සාමාන්‍ය මාස දෙකතුනක් ඉන්න පුළුවන්වෙන්න ඉතින් පලවෙනි මාසෙම මට කිසිම ජොබ් එකක් හම්බුුණේ නැහැ ඉතින් එකොට ම. ගෙනාපු සල්ලි තමයි මට වියදන් කරන්න සිද්ධ වනේ විශේෂෙන්රටකට රූම් එකක් ගන්න එතකොට කෑමබීමවලට ඒවගේ ගොඩක් දේවල්ලට මං අතේ ගෙනපු සල්ලි තමයි මට පවිච්චි කරන්න සිද්ධ වුනේ ඉතින් මේ කාලෙදි ම ගොඩක් ජොබ්සට දැම්ම ඔන්ලයින් ්ල කරාය විදිහට ඉතිච්චර හාම්ුණේ නැහැ ජොබ්ක් තින් ඊට පස්ස තමයි මට තේරුනේ මුල ජොබ් එක ගන්නකොට ටිකක් ඇඳුරුම් කමි කෙන කවුහට අඳරන මාර්ගෙන් ගන්නක තමයි ලේසිම කියලා ඉති ඒ ෝගලට . මෙහෙදී ඔගලන්ගේ මෙහි යාලු කවුරහර ඉන්නවනං අනිවාරම ඒවාගේ කෙනෙක් හරහා තමයි මුල ජබ් එක උගලන්ට හවාගන්න ලේසි වෙන්නේ ඉතිං ඔයි විදිහට මාසෙක් විතර යානකොට මගේ මෙහෙ මාම කෙනෙක් ඉන්නවා අයිතිං එයා මෙහ සිටිසන් කෙනෙක් ඉතින් මං එයාට කෝල් කල්ලා කිවවා මට තාම ජබ් එකක් නැහැ මට දැන් සල්ලිත්තිවරවේගනයාවා මොකද කරන්න කියලා ඉතිං එතකොටේඒ මාම කිව්වා අයා ඉන්න ගෙවල් පැත්තේ ශ්‍රී ලංකන් රස්ටෝරන්ට එකක්ේනවා ඉතිං ඒට ගිල්ල කතා කරමු අඉති ඒ මඒ ආන්ටි ඒ දෙන්න එක් ගිල්ලා ම ඊට පස්ස ුල මාව එක්කගෙන ගියායි රස්ටාර්න්ට එකට ගිහිලයි රස්ටාර්න්ට එක අයිතික් එක නත් දෙ එක කතා කරලාඒරෙස්ටන්් එක අයිතිෙක් කෙන කිව්වා ෆුල්ටයින්ම් දෙන්න ජොබ් එකක් නැහැ හැබැයිවාට ශි් එකක් හරි ශිප් දෙ එකක් හරිවාට දෙන්නම් දවස් දෙකක් වගේ වැඩ කරන්නහෙම කැමතිද කියලා. ඉතින් මම ටක්්ගාල කියක් හරි හම්බෙනවාන කියලා අන්නේඒ ජොබ් එක ගත්තා ඉතින් මගේ පලවිෙන ජබ් එක තමයි එතකොට මම ශ්‍රී ලංකන් රස්ටාලන්් එකක ශිෆ්ස් දෙක් න්න තමයි මුලින්ම ජොයින් වුනේ ඉතින් මේ වෙදදි අගෝස්තු වෙලා තිබුණේ ඉතිං මල්ලග සල්ලි ඉතුර වෙලා තිබ්බා නමුත් මම පොඩ්ඩ පොඩ්ඩ ඉතිං සතිපතා දවස් දෙකක් වගේ තමයි වැඩකරේ හැබැයි මම මේ රෙස්ටරන්් එකේ වැඩ කරන්නොකට ම ගොඩක් මහන්සේලා ගොඩක් හොට වැඩ කර ඉතිං තව දෙයක් කියන්න ඕේ මේ රස්ටාර්න්ට් එකේදී අපට ගොඩක් මහන්සේලා වැඩ කරන්න ඕනේ උදේ සාමානයෙන් පැයාටේ ශිප් එකක් හම්බෙන වනම්ඒ පැයාටම ගොඩක් වෙලාවට හිටගෙන තමයි වැඩකරන්න ඕනේ මොකද ම කැශය දිහට වැඩ කරා ඒවගේඒ ඉරිස්ටාලන්ට එකේ කීචන් එකේ උයාන්න චෙෆ්ට උදා වුණා ඉතින්ගේ හැම වැඩක්ම කරන්න ඕනෙ කැශයනම් කැශිය එහමකිලා අපිට එක ඩියවටිය එකක්රන්න බැ එක ඔල් රෞන්්ඩ දිට අපි හැම ඩියිය එකක්ම කරන්න ඕනේ. ඒ වගේම රෑශි් කරනවානන් අපි රස්ටාර්න්්ක වැහවට පස්සේ පු රස්ටාර්ටකම ොප් කරලා ක්ලීන් කල්ලකිචන් පිරිසිදු කළයි හැමක්ලීනිින් වැඩක්ත් ඒ අදාලා ඩියටස් වට ඇතුළත් ඉතින් එතකොට අපිට කියන්න බෑයු මාවේ කැශවලට විතර මට බහැමව සුද්ද කරන්න අන්න ඒ වගේ කියන්න බැහැ යාලා කියන්නේ හැම එකක්ම අපි කරන්න ඕනේ ඉතින් ඒකට තමයි අපිට පේමටකක් ලැබෙන්නේ. ඉතින් මට මතකායි සමහර දවස් වලට දැන් කට්ටිය පාට සහරයයි කොලෙ වෙලා මොහරි වෙලා න්න ැතිවන. ඒ අයිතිකාරයෙක්කෙන මට වැඩිපුර ශිප්ස් දෙනවා මොක දාආන්නරයඇන්නනහ වාඩපුලුවන් මේ තව ශිප් එකක් කරන්න කෙලා ඉති ම ටක්ගාලේ ශි්ස් ගන්නවා මොකද වැඩිපුර ශිට් කරන තරමට වැඩිපුර සල්ලි හම්බෙෙන නිසා. ඉතින් මට මතකයි මං උදේ ශිප්කයි රෑශි් එකයි දෙකම එකට කරපු දවසුත් තිබුණ. ඒක අනන්නේ පෑ දාහත්තර මාරක් විතරකෙන් උදේ අටහමට කඩේ ඇතිහම රෑ් කොල හවෙනක් මං එක දිගට හිටගෙන වැඩ කරනවා ඉති පොඩිබ්‍රේකක්ත්වනේ ලංච්වෙලාට ටක්ගලගිලවාඩලා කාලා. පහො විල කැශියයකි වැඩ කරනවා ඉතින් ඔයි විදිහට මම දිග ශිස් කරා මොකද මට වැඩිපුර සල්ලි හවාගන්න ඕන නිසා ඉතින් අගස් සැපතැම්බර් ඔය විදිහට යනකට මම ස්ටඩිකරපු මස්ටර්ෙේ ක්තුම්බර් වෙදදිේ සෙමස්ටි ජලයි සෙමස්ටික සාමාන ඉවරව නයිතින් සයිමන්ස්ටික මන් ටක්්ටක් ගා සාමිට කරාම ඇතට ඔක්තුම්ල් මුූල වෙදදි ට ගොඩක් වෙලාවට සෙමස්ටික ඉවරයි වගේ. ඉති ජුලයනාට වාසියක් තියන්නේ ජුලයි සෙමස්ට එක ක්ටෝබවල ඉවර නාම අපිට සමබ්‍රේක් එකක් හම්බෙනවා ඊළංගෞරද පෙබරවාරි මාසසි තමයි ආපව් ඊලාඟ සෙමස්ටක පටන්ගන්න. ඉතින් මම මේ මගේ රෙස්ට්‍රවන්ටික අතිෙක්කි නාට කිව්වා ඔක්තෝම්බර්ලින් පස්සෙ මට කැම්පස් නැහ මට තුට ලෙක්ෂ යන්න ඔන්නහ මට ඕන තරම් වැඩ කරන්න පුලුවන් කියලා. ඉතින් ඔය කාලෙම මගේ වාසනාවකට හෝමකට හරි ඔක්තෝම්බර් මුලද ඒ. රස්ටාර්න්ට එක ඉන්න ෆල්ටයිම් උදේ ශි් පහක්කට පහක් හයක් විතර කරපු කෙනෙක්යගේ පෞ්ගලික හේතුවක් මත අයි වනා. ඉතින් එතකොට මගේ යාල ෙස්ට්‍රාන්ට එක ඕන කිවට අගාලාවාට සමයක එකදිකට වැඩ කරන්න පුළුවන්නේ කැමතිද ෆල්ටයිම් වැඩ කරන්න කියලා. ඉතිං ඔන්න විදිර මම ටක්ගාලා හා කියලා ම ෆල්ටයිම් ශිප් ික එතකොට අරයිං වුණ කෙනගේ ශි් ටිකයි මම රෑකරපු ශිප්ස් ටිකයි ඒශිස් ඔක්කොම කරා මමඔක්තෝම්බලිඳම් ඊළංඟ අවුරුද්ද මාර්තු මුල වගේ වෙනකා.. ඉති ඇතටම ඒ මාස පහය මට ගොඩක් සැල්ලි හොයන්න පුළුවන් වුනා මොකද මම ි් හම්බෙන හම්බෙන හැම ශිප්ට එකම වගේ කරා අතින් මට මතකයි ඒ ිස් කරල ගෙදරආ ෝම කකුල් දෙකමමාර් විදිහට රිදනා මුකදර එකදිගට හිටගන වැඩකරපු නිසා ඒතිඉතිං අමාරුවෙන් හරි කහොම්ම හරි ඒ විදිහට තමයි ම ඒ ෆැස් පර්ටන් ජබ් එක කරේ ඉතින් මේ පාටන් ෝබ් එකේද මට ආම වැටුප තමයි හාම්බුණේ ඉතින් සාමනයෙන් දවස් පහක් වගේ වැඩ කරන්නකුට මට ඩොල පාන්සිියක් ඩොල හයිසික් වගේ සල්ලි අතට එනවා. ඉතිං අල සමකාලදදි ම සෑහෙන සල්ලි ප්‍රමාණයක් ඉතුරුක් එකතු කරගත්ත මගේ ඊළංග සෙමස්ටෆී එක සඳහා මොකද මම ශිපස් ගොඩාරයක් කර සහර සතිවල මම පෑපානහක් පෑ හට්ක් ඒවගේ ගොඩාක් ශිප්ස් කරලා මම ගොඩක් සල්ලි හයාගත්ත සල්ලි ඉතුරු කරගත්ත ඊළගේ සෙමස්ටකට ගෙවන්න මේ කාලෙදි මට මතකයි ම ඩැන්ඩිගම් මාකට්කට හෙම ගිහිල්ලා ඩොල විස්සකින් තමයි එල්ලෝවලු මස්මාලු ඒවාගේ ගන්න ඩොල විස්සක් විසි පහත් තමයි මම කෑම බීමවලට උපරිම වියදන් කරන්නතිං ඒ මාස ටික ගොඩක්ම හලිම ලෝභ විදියට තවයි වියදංකරේ මොකද හැ ඇහැම ඩොල එකක්ම එකතු කරන්න ඕනෙ නිසා. ති ඔන්නෝක මයි මගේ පලවෙනි පාට්ටයිම් යොබ් එක. ඉතින් ඊළංග අවුරද්දේ ජනවරි හරි පෙබරවරි මට වගේ මට මතක පෙබවාරි වගේ වෙද්ද මට තේරුම් ගිය මේ රෙස්ටෝලන්ට එකේ මට අවුම වැටුප ෙවන්නේ ඉතින් ඊට වඩ වැඩිරේට් එකක් දෙන ජොම්බ් එකක් හොයා ගත්තත්තහෙ මට පැගාන අඩුවෙන් වැඩ කරලා වැඩිපුර සල්ලි හොයන්න පුළුවන් කියලා ඉතින් ඔහම ඉන්නට රස්ටාර්න්ට එකේ අය කෙනෙක්ගේ කනෙක්ෂන් එකක් මාර්ගෙන් මට හම්බුන කලීන් කම්පනක. ඉතින් ඒ ෝස්ට්‍රලියන් කලීනි කම්පනනිකක් තින් ඒ අයි ඉස්සර එතන ඔස්ට්‍රේීන් කම්පිනිගේ වැඩ කරලා තිෙන ඉති මංයට කිව්වාහම මෙම ම කලීින් ොබ්ක් හොයනවා මේ වැටික වැඩි රේට්ක් දෙන කියලා ඒ අය කිව්වාකාෝලෙ එකක් දීලා බලන්න තියෙනවාද කියලා. ඉතින් මමේ අයිතිකාරයට කොල් කල්ලා ඉංගලිස්්ලින් තාකරට පස්ස එයා කිව්වා ැනට මුකද නහැ ඉස්ර හටවත් දැනු දෙන්න කියලා ඉති මාසෙක් කිතරම මුකුදම රෙස්පන්සක් නැතුව හිටිය ස්ට න්ික බ් විතරක් කරන . ඒයද ට එක දසක්යා මෙසේජ් එකක් දාලා තිබ එඒයට අලුතෙන් බිල්දින් එකක් හම් වෙන ඇතිඒ බිල්දිි එක කලීන් කරන්න කැමතිද කියලා. ඉතින් මම ඒට කැමතිවෙලා පසේ ම රෙෂටාරන්ට එකක කිවවා මටැන් රෑ ිස්්ටිකනම් ගන්න ටික කමාරුවේ මොකද මට වැඩි රේට්ටකක් හම් වෙන කලීින් යොබ් එකක් හම්බුන එනිසාමං උදේ ශිස්්ටි විත්තරක් කරන්න රෑට මට කලී යොබ් එකට අන්නන කියලා. මොකද ලීින් ොබ් එකම මේලා වරුදු දැන්හ පිතර කලින් ඉතින් ඒ කාලෙත් ඒ ගොල්ලෝ පෑකට ඩොල විසි පහක් ගේවා ඉතින් පෑකට ඩොලය විසි පහක් ගෙවනවා කියන්නේ ඇත්තරම හොඳ රේට් එකක් ඉතින් ඒ නිසා මම ඒ කලීින් ජොබ් එක රෑට කරන්න තීරණය කරා. ඒවගේම තවදයක් කියන දැ ෝගල බාල ඇති ඔච්චර ගොක් වැඩකරේ කොහොද කියලා සම කාලදදි ඕලා මතක තියාගන්න ැන්ි ටඩන්ටන්න කැන අපි ස්ටඩි කරනොට සමස්ටක රන්වෙනකොට සාමානයෙන් අපට සතිට පෑ විස්සයි වැඩ කරන්න පුලාා. ඉතින් අන මම ජුලායි අගෝස්තු සැප්තමර වගේ මාස ටිකේ උපරිම පෑ විසක් වගේ තමයි වැඩකරේ. හැබැයි සමස්ටක ඉවර වෙච්ච ගම ැන ඔක්කතුෝම්බර මගේ අන්තිමසයිමන්ට එක සබ්මට් කරලලා සමස්ට ඉවර වෙච්ච මම්ම එතකට අපි සම හොඩේ විදි. තයි වැටෙන්නේ ඉති සම හොලි දේ වගේ හොලිඩස් වලදි ඩන් රට කිම රිස්ත්‍රක්ෂන එකක් නෑ අල්ලිට පෑගානක් වැඩ කරන්න පුළුවක් ඉතින් ඒනිසා තමයි මටර ගොඩක් සල්ලිය එකතු කරන්න පුළුවන් උනේ මශි් හැම එකක්ම කරේ ඔන්න සම බ්‍රේක එකේ. ඉතිං මාර්ත වගේ වන්නකොට මේ කලීනිින් ජොබ් එක පටක් ගන්නකොට එතකොට මම ස්ට න්ටකේ ශිස්්ටික ික් අඩු කල්ලා ම කලීනිින් යබ් එක මුල් තැන දුන්න ඒ මොකද මට එක වැඩ රේට් හම් නි. ති ලින් බ එක මට පෑට ොල විසි පහගානි මයිගෙව්ව ඉ ඒ මම රෑ තමයි ගිල්ල කරේ කලීං ජොබ් එක. ඉතින් මම දැන් කියන්න ම පලවිනි දස කලීන් බ් එකට ගයාම මට මනාද හිතන කියලා. ඉතින් ඇත්තටම මම ගෙතර දසාමානයෙන් අම්මට අස්පස් කරන්නගේ වලස් පස් කරන්න උදවෙනවා ඕනාට මෙහෙම කලීන් කියලා ස්ට්‍රේියාව කියන්නන්නේ ඒගේ ගෙදරස් පස් කරන වගේ කලීනිින්න ඊට වඩා ගොඩක් අපපි සියම් හැම ඩීටේලම බලලා ගොඩක් ගොඩක් කමර්ශල් විදිහට තමයි ඒ කලීනිින් සිද්ධ වෙන්න. ඉතිං එතකොට මම පලනි දස ගියා හැබයි මංගේ අයිතියක් නාට කිවවා ම ගොඩක් ලීනින් කලන්න හම ස්ටාන්ටක ලී විර කරල තියෙ කියලා. අවංකවයාට කිව් අයිතියක්වා කමක් නෑන්න යා ට්‍රේන් කරන්න කියලා ඉති පළවෙනි දවසය එකක් ගෙන ගියයේ බිල්ලින්න එකට ඉතින් ඒක ඇතනම ලොකු වෑහස්ස එකකුයි ෆිස් එකකුයි තියන ලොකු බිල්ලින්න එකක් ඉතින් ඒකට එක්ංල එතන තවත් කීප දෙන කිටියැ කියෙන ම ගිතරක් නෙම ඒ ිල්ින්න එක ලීම් කර තත් කීපදනෙකුත් එක්කටියත් තමයි ලීම් කරන්න ඉති අපිට ඒක ඒර අයිකක් බාර දෙනවා ඉතින් ඒර අයක තමයි කරන්න ඕේ ඉතින් මට බාරදුව ඒරයායිගේ වෑහස්ස එකේ ෆිසස් කීපය කුයි එතකො ොල්ල් කීපයකු ඒවා සක්ෂණ එකක් බාර දුන්නා ඉතින් ඊට පසේ යිතික් ෙන කිව හරි දැන්වාමේ ටොයිලට් එක පොඩ්ඩම්මට ලීම් කලාෙන්න්න කියලා ඉතින් මම එච්චර ලීම් කරන දන්න හැනේ ඉතින් ඒනිසා මම සාමාන්‍ය විදිහට කකෝ් එක නෝමල් ප්‍රශ්කෙන් ැදල හම කර. ඉතින් ඊට පස්සයා කිව්වා එක බලාගනිදල කිව හම කලී කලලා මද ගෙදර නිකාන් අපි ්‍රශ්කෙන් ඇදල කරනවාගේන මේවා මේගල අපට ලොකුරට් එකක් ගෙවවාක හොඳට කලීනෙකර තියෙනවාට කියලා ඊට පස්සයා ගලාව්දාලා මට පෙන්ව කරන විදි ඉති අ කමෝඩි එකේ පයන එතකට ඒබෝල් එක අ උඩ දූවිලිය හැම එකක්ම ඇතුල ඔක්කුම හොන්දට පිහන්නෝ ඉතින් ඒ දේවල් යාමට පෙන්වා. ඉතින් මං එඒ කරනවා බලාගනිදල ක්කොම කරලා . ඊට පස්සේ ඔෆිස්ක මොක් කරන්න තිබා එතකොට වැැකයුම් කරන්න තිබා ඉතින්ල බර වැැකුම් එක පිටේදදාගෙන මොකදි ගෙදරතියන පොඩි වැැයුම් සරේ ඒවා කමශල් වැැකයුම් සිති ඒ මෙම පිටේ බැඳගෙන තමයි අපි වැැකයුම් කරන්න අන්නෝනේ ඉතිං ඒවාගේ ඔයා ඩඩියටස්ටික කරල්ලා පලවනි දාස ගෙදරාව ඉතිං මං ඔන්නගලන්ට ඇත්තම කියනම් පලමනි දාසන මට ගොඩාක් දුක හිතනමං ගෙදරවිලා ඇඩවාඒ මකද මට නිකා හිතන අයෝමං අදුරන්න ඇති අදුරන්නඇති මිනිස්සුම් ටොයිලේ යන ටොල්ල් අදමට මදින්න සිද්ධ වුණනා කියලා මං හරියට දුක්කනායක ගැන ඉතින් මට ඇසට මංගේ කරන කොටත් න්දුල ඇ ම දෙදර ල් ම හොඳද මෑඩුුව ොක්ද මේ මගේ ජීවිත මයි මේ ම කලී කරන්න මොකද ම ලංකාවේ හොඳ පසිෂණ එක හිටපු එක් එක එක කනම ලංකා හොඳ ොබ් එකක් කරලා තමයි මටස් කරන්න වින් මට හරි පසු ඇැවිල්ල ඇතිවනා මේ කලී ොබ් එකේ පලවෙනි දවසද. ඇැබයිද යාලන්ටයගේ මෙහෙන්න කටට කතා කරම එගුලොත් කිව්වේ ඒ ගනන්ගන්නපා ඒ විදිට එහෙම බලන්න එපා අපි ලංකාව තමයි එහම ජොබ්ස් පල්ලහ කරලා හිතන්න මේක නෝමල් දෙයක් ඔයා නිකන් ගිලා ඩියටිය එකක් කරලා එනවා කියලා හිතන්න අනි වාට හොඳ රට්කක් සල්ලිහම්මෙනවා. ඉතින්ඒ නිසා ඒ එහම ොකොට හිතන්න එපා කියලා. ඉතින් දවස්කීපයක් අදදි ටේකම එහෙම මාගෑන් ලගිය ඊට පස ටක්ගා ගිය ඔක්කම වැඩික දඩ විටි ාල කරලා එක්වට ගෙදරෙන ඉතින් සල්ිහම්බේෙන ඉති මුදල් හොඳර හම්බෙර නිසා මටඒක ඉබේම එහෙම අමතක වෙලා ගියා ඉතින් ඕලටත් කියන්න කියෙන්නේ ඕ අස්ට්‍රලියයාට ඇවිල කලීින් යොබ් එකක් මුලින් කරනකොට දුක හිතේ අනිිවා එම දුක හිතෙන්නෑ කියන්නහ. ඉතින් ඒක එච්චර ගණන්ගන්න පාමුකද ඒක ඔයා මේ ඕගේ ස්ටඩිස් ඉවර වෙනක කරනකමුක්ද දය. ීවිත කාලටම ලීන කෙනෙක් වෙන්න නෙමේ ලාපොත්තු තියෙ ඔයන්නේ යම්කිසි කෝස එකක් ඉගනගැන ඒකෙන් ඉහලට යන්න. ඉතිං ඒ සඳහාආටමේ පාට්ටයිම් ොබ් එකක් විදිහට කරන්න තියෙන මේක ගැන දුක්වෙන්න එාඒ එක ජොබ් එකක් කියල කරන්න. අනිත් එක මේක ජීවිත කාලය දක්වාම කරන්න සමහරු ඉන්නවා තැගේ මට උගන්න පුකෙන ඒ ල් කලීනිග බිස්නස එක යිත. අයිතිකාරයෙක් හැබ එයා පටඟ අරගෙන තියනෙත් පුංචි කලීන කෙනෙක් විදිහට ඉතින් ඒනිසා එයා මංහිතන්නේ ඩොල සෑහෙන දහස් ගානම් හොයනම් මාසට යට කලයින්ස්ල ගොඩාරයක් ඉන්නම් ඉතින් එයත් ලීන කෙනෙක් විදිර තමයි පටන් අරෙන යෙන ඉතින් ඒ නිසා ලීනිික් ොබ් එක මේ එක නරක දෙයක් කියලා හිතන්න එපා මුලදි ටිකක් දුක හිතෙයි ඒවනාට ඒ උගලන්ගේ ජීවිතයට පාටටයින් බ් එකක් විදිහර නිකං හිතල ඒකෙන් ක්පිරියන් එක කරගෙන ඉස්සරහට යනවා කියලා හිතන්න ඉතිං ඔය විදිහට ම එක බ්ෙනම් අවුරුදු ම කෝසකිීවර වෙන කම්ම කර රෙස්ටෝන්ට කෙනම් ම ඔුදුතුනකින් විතර අයිංගුණා ඔන්නඔ විදිහට රස්ටෝලන්ට එක සල්ලී කලීං ජබ් එකේ සල්ලී තමයි මම ගොඩක් වෙලාවට එකතු කරේ මගේ ස්ටඩි සඳහා ඉතිං හැම තිස්සෙම හොලිඩේකක් එනකොට ම ටක්ගල ලීනිින්ඒ ඕනට කියනා මට මේ දවස්සර නිවාඩු කියලා ඉතින් එතකොටයාමට යාලග තියෙනෙක්්‍ර ශිප් ටික ඔක්කොම දෙෙනෝයිතිං විශේෂම නත්තල් කාලෙට සමා එකට එහෙම ගොඩක් අය හර මෙහි ඔස්ට්‍රලියන් ලනස්ලා ගොඩක් වෙලාවට නිවාඩු යනෝ ඉතින් එහෙම වඋනාම ඒ ගොලග උදේශිප්සුයේ හැම ශි් එකක්ම ඒග එයා මට කල් කල්ල දෙනවා ඉතින් මම ගොඩක් වැඩ කර ඇත්තක ගොඩක් හොඳින් වැඩකරා ඉතින් ඒ විදිහට ම කලීනිං ොබ් එකුයි බ්‍රස්ටරන් එක ජොබ් එකකුයි තමයි මගේ ප්‍රධාන විදිහට පර්ටම් jobබ් සිතිහට සුඩැන් ඉන්න කාලෙ කරේ ඊතාමතරව මම කැම්පස් එකේ අන්තිම කාලදිී මට කැම්පස් එකේ මම හොඳට ටඩිකරපු නිසාය වගේගේ සයිමන්ටල හොඳර ලකුණු තියෙන නිසා මට කැම්පස් එකින් ටඩි සපෝටස් ටඩන්් කෙනෙක් කියල ඒගොලන්ගේ කන අනිත් ලමයිට උදව කරන්න ටියරීං කරන්න වගේ එගොල ළමයිව පත්කරා. ඉතින් ඒගේ රෝල්ල එකක් මට ලැබුණන ඒෙත් මට පෑට ඩොල විසිත් තුනක් හරි විසි හත්තරක් හරි ගොලො ෙව්වා ති ම කැම්පස් එක එතකට පෑ කීපයක් වැඩ කර අනිත් ලමයිට උදාවෙන් වෙින්ඉ. ඒකට මට ගුල ෙවීමක් කරති කනුත් මාසර සාමනයෙන් ඩොල්ල දෙසිය තුසියක් වගේ හම්බුනා ඉතින් ඔය විදිට ඔන්න ජොබස් තුන තමයි ප්‍රධාන විදිහට මම කරේ මගේ ස්ටඩන්ට් ඉන්න කාලේ ඉතින් මෙත්තනද ඔගොල මත්තක තියාගන්න මට ලොකුම වාසිය වන්නේ මම ජුලයින්ටේකෙට ආපු නිසා ඉති මම ජුලයින්ටේකට ආපපු නිසා දැන් අප එනකො ැස්ෙමස්ට කටරි ගවෙල එන්නෙ තුඩ ජුලයිය එකෙට ගෙවල එන්නේ එතකට මට සල්ලියකතු කරන්න තිබබේ ඊළඟ පෙබරවාරි මාසි තියන සමස් සදහයිති එතකො ක්තෝම්බ රි මට සමහොලිඩක අහුණු නිසා මට සල්ලිය එකතු කරගන්න පුළවාවනා හැබයි බැරි වෙලාහරි මම ජනවර එහමනත්තම් ෆෙබරෝයින්ටේකට ආවනම් එතකොට මම ඒ සෙමස්ටික ගියග ම මගේ ජුලයි සෙමස්ට එකක පටන්ගාන. තින් එහෙම වනානම් මට මේ සල්ලිය එකතුරගන්න බෑති ම දන්නවා කපල් විදිහට ආපු ගොඩක් අය වුණත්. එයා ලට වනත් මේෆෙබරෝරන්ටේකකට ඇවිල්ල එක පාට ජුලායින්ටේකකට මුලු සම්පූර්ණ සෙමස්ට ියක හවාගන්න ැුව ෙරින් ඉල්ලපු . තිය හිටිය කපල් සැවිල්ල වනත් ඉතින් ඒනිසා ඔගල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න විශේෂම මෝගලන්ට ලංකාවේ තව සමස්ටයකට ගවාන සලිනයක්ක් තං මම රැකමෙන් කරන්න පුළුවන්නන් තාර්ග් කළ ජුලයින්ට එකට එන්න මොක දෙතකොට ඕගලන්ට අර සෙමස්ට සමබ්‍රේකක තියෙන නිසා සල්ලි ටිකක් හොයාගන්න තව කාලයක් ූගලන්ට හම්බෙනවා. ඉතින් මම ෂයා කලා ම මොනවා අද කරේ කියලා කලින් කිවවා වගේ කලීනිිං කියන එක නරක විදියට හිතන්න එපා මමත් කරා මට මතකයි මම සම්හර දවසට බිල්ධින්ක තුනක් ලීන් කරලා තියෙනවා අර වවැකේෂන් කාලේ. ඉතිං එතුකොට අපිහොමෝඩ් පිහන්න ඕනේ එතුකොට සිංක් පිහන්න ඕනේ සමහර වෙලාට ඒගුල ඒවා හරියට ජාකන්නවා ඉති ඔස්ට්‍රේලියන්ස්ලා කියන වෙස්ටනය කියලන සහ මිනිස්සුඉන්න ඉතින් ටොයිලට් හරියට පාච කර දන්නතිය සමහරට එගුල ්ල් කරල යන්නනැහ ඒගේ ගොඩා අපිට අපිරි අ දේවල් දකින්න වෙනවා. ඉතිං ඒවට අපි මුහුණ දෙන්න ඕනේ ඉතින් දැන් ම ටීචෙනක් දැන්මං හොඳ ලක්ෂර ෝබ් එකක් කරන්නේ මට නිවාඩු තියනව සති ගණන් එතකොට මට හොඳ පඩියක් හම් වෙනවා ඉතින් ඒක මගේ අතීත ේති මං හැල්ල බලන්නකොට මංඒ ැන දුක්වෙන්නේ නැහැදැක් මං ඇත්තරම මං ගැන ප්‍රවෝඩ් වෙනවා මං ගැන ආඩම්බරවෙෙනල් මං ඒවගේ දුක්විදලා ඒ දේවල් කරලා මේ තත්වට ආපු එක ගැන ඉතින් ඒනිසා කවදාව තුගල පොඩි බ් එකක්. ්‍ර විල්ලරා කියල දුක්වෙන්නේ පා මොකද ඔගොල ස්සරහට කරනද තමයි ඔගොලගේ ජීවිතයට වැදගත් වෙන්නේ. ඉති මම ඔවගේ පාටයිම ජබස් කී පෑකර හැබයි ඔගලන්ට තව ගොඩක් බ් ෂස් තියවා ඔස්ට්‍රේලියාව කරන්න ඉතින් ගොඩක් මන්නන්නා මල්ලිලා හම ඇවිලටක්ගල ලයිසන් එක හෙමරගෙන ගොල ූබ ටක්සි ්‍රයිව කනවා තකට උබ කෑම දිිලි කන්නවා ඉති ඒක් ගොඩක් ජනප්‍රය එකක් ඉති ම ආපු කාලේ ට එච්චර ්‍රයි කරන්න ූබනාව ැහැමොකද මට ෙස්ටන්ට බ්. මන්න තැන්ටම ළඟ තැන ඉතින් ඒ හම්බුන් නිසා ඉතින් ඒනිසා මට ප්‍රශ්නයක් න්න නමුත් ගොඩක්යි ආපු ගමන් කායකක් ගත්ත හම ඔය වගේ දිිලිවරි ජබ් හෙම කරනවා ඉතිං කලීං ජබ් කන්නනවා වගේම රස්ටර්න්ට්හක වැඩ කන ඉතිං ඔය වගේ ගොඩක් ඔය වගේ කොමනව තමයි ගොඩක් මෙහය විල්ලා කරන්න ඉතිං කලීින් තමයි ගොඩක් අය කරන්නේ ඒ වගේම ගොඩක් අෑඩ කටෙක් සර හම්බේ ෙත්ක්ලීින්ක් ඉතිං ගොඩක් යාලූ කනහිද සහවෙලාට ටක්ගලා කටක් හෙකින් අපට ලීින් ොබ්බක් වාගන්න පුොල ඉතින් ඒනිසාඔගුල එ. කොට අනිවාරෙම ෆෙස් බ් එක හොයන ටික් අමාරුවෙනවා එනිසා මෙහෙඉන්න කවර ගලන්ගේ ආලුඉන්න්නවන ඒගුලන්ග උදව පතන්න මොකද ඒගොලන්ට පුළුවන් එගලන්ගි කටක්කයක් කරහා උගලන්ට යම් කිසි පොඩි ජොබ්ක් පටන්ග අඩගාරි දවස් දෙක් හරි වැඩ කරන්න. ඔගලන්ට ඒ වගේකක් සෙට් කලා දෙන්න ඉතින් එකම දේ තියන්නේ එහෙම දවස් දෙකට හරි හම්ම ජබ් එකක් ගන්න මොකද ගලන්ට පපුංචි ො විස් ොල තිහඋන වැදග ොක දගලන්ට අඩුමතර ගලන්ගේ කෑමටි හරියක මනේච කරගන්න පුළුවන් ඉතින් ඕගුල සල්ි අරන්ගෙනව අමතරව ජබ් තෝර තෝර ඉන්න එපා හම්මෙන පලිනිි ජොබ් එක කොහොමරි අරගෙන හොඳට කරන්න ඉති මත් රෙස්ටාන්ටකේ හොඳට වැඩකරපු නිසා තමයි මහන්සිවෙලා වැඩකරපු නිසා තමයි එගුල මට තව තව ශිප් දුන්න. දැම් මම නිකං ඕනාවට එපාට වගේ ශිප් මට හමුණු පලිනිි ශිප් දෙ කරා නම් යාමට තව ශිප්ස් දෙන්න හිතාන නෑහැබේමං හොඳට මහන්සල වැඩකරපු නිසා තමයි එයාමට හම්බෙන හමෙන හැමශිප් එකටම මාවගන්න ගන්න යායට ඕූමනනාාවනේ. ඉතින් ඒනිසා තමන් පොඩි ෝබ් එකරත් ලීන් jobබ් එක. ර ඒ කරන දේ ඒ අවස්ථාව හොඳට කරන්න එතකොට ඕගලන්ට ඉස්සරහට ඒ ජොබ් එකින් උනත් දියුණුවවෙන්න පුළුවන් ඉතින් මගේ අර කලීනිින් කරපුූ අයිතිකාරය වඋනත් මට වැකේෂන් කාලදි අනිත්තා නිවාඩ යන ශිප් සහෙ ක්කොම මටම කවල් කල්ල දෙන්නේ එය දන්නව මම හොඳට ඩටේල් විදිහටඒක්ලීනිින් ඔොබ් එක කරනවා කියලා ඉතින් ඒ නිසා උගල්ලුවට හම්බෙන ජොබ් එක හොඳින් මහන්ස වෙලා කරන්න නිකං අර අයෝමක පොඩිය එකක් කියලා ඕනාවට එ පාවට කරන්න පා ඔගුල අවංකව හොඳට වැඩ කරනවා උගලන්ට නිවාරම දියුණුවෙන්න පුළුවන් ඉතිං ඔන්න ඕක තමයි මගේ පාටම් ්සල කතාව මං හිතනවා ටිකක් දිගයි එවනට මං ඔක්කම ඔන්න කිව්වා ති ම ලැජ වෙන්න මන් රෙස්ටරන්ට එකක් සුද්ද කරාම ෙස්ටරන්් එක එලෝලු කැපපුවා සල්ලි හැඩල් කරා එතකොට මංකමෝඩ් ලීන් කරා ටොයිල් ලීන් කරා වැැකම් කරා එතකොට කුසි වැටල තියන කිචන්වල වැටල තියන ජරාවායින් කරා ඉතින් ඒදේවල් කරලා තමයි ම මේ තත්තට ඇවිල්ල ඉතිං අආද ම හොඳ ටීච කෙන ඉතිින් ස්ට්‍රලයාාවේ තින් නිසා ම ඒදේවාල් ගැන ලද්ජවෙන්න නහැ ඉතිම ගුලොත් එක් බෙදාගන්න තේව ගැන ලද්ජ වෙන්න නැහැ. ඉතින් එහෙෙනම් ම හිතන උගලන්ට යම්කිසි අයිඩියයයි එකක් එන්න ඇදදි කියෙලා මගේ මේ පාර්ටයිම් තෝර එකින් පාටයිම් jobබ් ගන ස්ටෝරය එකින් ඉතින් මොනහල් ප්‍රශ් තියෙනවනම් කමෙන්ට් කරන්න උන මමාදීඉතින් ල ඉල්ලපු රික්වස්ටක සම්පූර්ණ කර. එහෙනම් අද දවසට ගිහිල්ලා එන්නම් ඕල හැමෝටම සභ දවස.